මම මගේ දරුවන්ට කන්න දෙන්නේ ජනතා මුදලින්. ඒ නිසා මම රටට උපරිම සේවේ කරනවා නැතොත් තීළඟාත්මේ කපුටන් ගෙම්බන් වෙනවා. අ්‍යස්ලාබී උපාධිධාරේ රැකයා වැඩපිළිවෙද අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජී තීරණේ කරෑඇැයි සංචාර්කකා මාතති ප්‍රසන රණතුන්කම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජය උපාධාරයෙන්ට රැකයා ලබාදීවෙදී ඕුන්ගේ පක්ෂ පාට සකුණු නොබැලූ බව. ැකයා ල්ලා පාරය උද්ඝෝෂණය කළ සියට තුොනකට ඇත් උපාධධාරීන්ටද මෙම රැකයා ලැබුණු බව පෙන්වා දුන් ඇමතිවරයා උපාධයක් ලබගත් සියලුදනාට රැකයා ලබිියයුතු බව රජ්‍යස්ථාවරය බවද පැවසය. ජනතාවගේ මුදලෙන් වැටුප් ලබනා අය ඊට නිසිලෙසු සේවේ ලබන්න නොතින්නේ නම් ඔවුන් ඊලගාත්මී උපදින්නේ ගෙම්බන් හා කපුටන් වී බව පැවසූ ඇමති ප්‍රසාණ රණතුන්ගම හතා ලබන වැටුපට සාධාරනය ටු කිරීම ඔවන්ගේ යුතුකම් හා වගකින් බව පෙන්වා දුන්නේ. ජ අ්‍යස්ලාබ උපාධාරීෙන් ස්තීර කිරීමේ වැඩසටහන යටතේ මිනිුවන් ගොඩ ආසනේ අභ්‍යාස්ලාබී උපාජධාරී පත්වන් ලාබින් සඳහහාස්තීර පත්වීම් ලිපි ප්‍රධානී කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. රාජයේ අභ්‍යස්ලාබී වැඩපිළිවෙදයටතේ රාජ්‍ය සේවයටට බඳවාගෙන ඇති උපාජධාරීන් ජනවාරි මසතුංව නිදා සිට ස්තීර කරන බව පසුගිය අයවැය පාර්ලමයෙන් තෝට ඉදිරිපාත් කරවින් මුද්දල් ඇමතිවරයා කීවේය. එඒයනුව මේ වන විට දෙවයින පුලාා අභ්‍යෑස්ලාබී උපාධාරීන් සඳහා ස්ථීරපත්තවීම් ලබාදීම මේ දෙනවල ප්‍රාදේශිලයකම් කොට්ටාස සමට්ටමින් සිදුවේ. මෙහිදී වැඩිදිරටත් අදාහස් තැක් වූ ඇමති ප්‍රසන් රණතුන්ග මහතා මෙසේද පැවසීය. උපාධිධාරීන් සියලු දෙනාට රැකයා හිමිවී යුතුය යන්න අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. ජනාධිපති කෝටාපේ රජපක්ෂ මහතාගේ ප්‍රතිපාති ප්‍රකාශයේ වන රාටනගන සෞභාග දැක්ම ප්‍රතිපාති ප්‍රකාශය පැහැතිලිව සඳහන් වනවා. කෝවි් වසංගතයේ පවතින කාලවලයි අපි අභ්‍යස්ලාී උපාධධාරීන්ට අජි රැකයා ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ. ආ්ඩවේ උපාධධරීන්ට රැකයා ලබාදීමේදී පක්ෂ පාට සලකුණු වැැලවෙනෑ. අපි වැලි උපාධ සාහතිකේ විතරයි. රැකයා දියව් දියෝගල පාරකඇගහපු උපාධධාරීටත් සියට තුනේ උපාධධාරීන්ට අපි රැකයා දුන්න. උපාදිය කියන රජ රැකියාවක් අනිවාරයම ලැබෙන බලපත්‍රයක් නෙමෙේ හැබැයි උපාදිගත්ත හැම කෙනෙක්ටම රැකියාවක් ලබාදියතුයි කියෙන ස්ථාවරය ම ඉන්නවා. ආණ්ඩ ස්ථාවරයක් එයයි. කොවිD් වසංගතයේ තිබුණ ත මේේ රැකයා ව්‍යාපෘතිය නතර කරේ නෑ. රැකයා විරහිතු උපාධාරීන්ටේ රැකයා ලබාදීම සිදු කලා. අප කිසිම හේතුවක් මත්ත මේ වැදු සරන්න නස්ත්‍ර කරනි නැහැ. උපාධ ධාරයට රැකයා ලබාදීමේ වැඩ පිළිවෙෙල ඉදිරියටත් ක්‍රියත්ම කරනවා. මේ වඩවිට විදේශ රටවල උපාදිය ලබාගෙන ලංකාවට අපවායි ඉන්නවා මේ වැඩ පිළිබලියන්ටතේ ඕුන්ටත් රැකයා ලබාදීම කෙරෙහි රජ්‍ය අවධානය යොම්ව තිබෙනවා. කොවිට තත්වත් සමග ලෝකේ බොහෝ රටවල රැකයා කළයට තමන්ගේ රැකිය ආහිමියුණා. නමුත් අපේ තත්වය පාලනය කලා. ඒ පාලාල ඉද ඇතරු රජ නිලධරෙන් වැටුප පා දීමමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපිට අපි සාධාරනීටු කළ යතුයි. ජනතා මුදලින් වැටුප්ාදීමනා ලබනයේ ඊට සැරිල ලෙස සේවේටු කළේ නැත් තන් ඕුන් නිල ාත්මය උපදින්නේ කපුටු ගෙම්බෝ වෙලා මේක මට මගේ තාත්ත කියල දුන්න දෙයක්. ආද මම මේ ඇමති කෙනෙක් විතර මේ වරක් ප්‍රසාද ලබන්නේ ජනතාවගේ මුදල් වලින්. මගේ දරුවන්ට කන්න දෙන්නේ ජනතාවගේ මුදලින්. ඒ නිසා මමනම් මට කළ හැකි උපරිම සේවේ රට වෙනුවෙන් කරනවා. හැම විටම කටයුතු කරන්නේ මගේ හඩද සාක්ෂයට එකඟවයි. ඔබත් අද සිටෝ එකන්න වැටුපට සාධාරණී ඉටු කරන්න. හුඟ දෙනිෙක් රාජ සේවේයට එන්නේ වරා ප්‍රසාද බලාපොරොත්තුවෙන්. ජනදා සේවේ නිසිපරිදිටුක විටුුවන රාජ්‍ය ආන්ත්‍රණයක් සැකසීම ස්දාහක් කැපවන්න. ඒක ඔබේ යුතුකමක් හා වගකීමක්.